ගර්භණී සමයේදී ඔබ විසින් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුද? අංක 1. රසදිය වැඩි ප්‍රමාණයක් අඩංගු මාළු වර්ග. එනම් තොර මාළු, මෝර මාළු, කිං මැකරල්, තලපත් වැනි රසදිය වැඩි ප්‍රමාණයක් අඩංගු මාළු වර්ග ගර්භණී සමයේදී ඔබ විසින් ආහාරයට නොගත යුතුයි. මොකද ඔබගේ දරුවාගේ ස්නායු පද්ධතියට ප්‍රතිශක්තියට මෙන්ම වකුගඩු වලටද රසදිය වැඩි ප්‍රමාණයක් අඩංගු මාළු වර්ග ඔබ විසින් ආහාරයට ගැනීම ඉතාමත් අහිතකරයි. අංක 2. සකසන ලද මස් වර්ග. එනම් සොසේජස්, හැම්, බේකන් වැනි කෘතිමව සකසන ලද මස් වර්ග ගර්භණී මවටත් ගැබේ සිටින දරුවාටත් අහිතකරයි. එනම් මෙම මස් වර්ග ආහාරයට ගැනීමෙන් ගර්භණී මවට විවිධ ආසාත්මිකතා ඇතිවිය හැකි අතර ගර්භයේ සිටින දරුවාට පෙනීමේ ආබාධ, මොළේ වර්ධනයේ ආබාධ ඇතිවිය හැකි බව පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. එබැවින් සාමාන්‍ය කෙනෙකු මේවා ආහාරයට ගැනීමෙන් කිසිදු ගැටලුවක් ඇතිවිය හැකි නොවුනත් ගර්භණී තත්ත්වයේ පසුවන ඔබ මෙම මස් වර්ග ගැබ් ගැනීමේ කාලයේ පුරාවටමත් ගැබ් ගැනීමට බලාපොරොත්තුෙන් සිටීනම් එම කාලයේ පුරාවටමත් මෙම ආහාරවලින් වැළකී සිටීම ඔබටත් ඔබේ දරුවාටත් ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතයි. අංක 3. බිත්තර. අමුවෙන් හෝ බාගෙට පිසෙන ලද බිත්තර ගර්භණී මවකට ආහාරයට ගැනීමට ඉතාමත් නොසුදුසුයි. පෝච් බිත්තර, හාෆ් බොයිල් බිත්තර හෝ අමුවෙන් සලාද හෝ මයෝනීස් ආදී වශයෙන් යොදා ගන්නා බිත්තර ගර්භණී මවකට සෞඛ්‍ය ආරක්ෂිත නොවේ. බිත්තරවල අඩංගු සල්මොනෙල්ලා වෛරසය ගර්භණී මවට ඉතාමත් අහිතකරයි. එමෙන්ම කලලයට හෝ වර්ධනය වෙන දරුවාට මෙම සල්මොනෙල්ලා වෛරසය ඉතාමත් අහිතකරයි. ගර්භණී මවටද පාචනය, වමනය, ඩයරියා තත්ත්වයක් ඇතිවිය හැකි. එමෙන්ම අධික පාචනය හේතුවෙන් මව විජලනීය තත්ත්වයකට පවා පත්විය හැක. එබැවින් ඔබ විසින් අනිවාර්යයෙන්ම හොඳින් පිසින ලද බිත්තර අනුභව කළ යුතුයි. එමෙන්ම මෙම කාලයේදී මයෝනීස් වැනි අමු බිත්තර යොදන ලද සලාද සැරසීමට යොදා ගන්නා රසකාරක අඩංගු දේවල්ද ගර්භණී මවක් විසින් පරිභෝජනයට ගැනීම නොසුදුසුයි. අංක 4. කැෆේන් අඩංගු පානයන්. එනම් කෝපි, තේ වැනි කැෆේන් අධික ප්‍රතිශතයක් අඩංගු පානයන් ගර්භණී මවකට හෝ ගැබ් ගැනීමට බලාපොරොත්තුෙන් සිටින කාන්තාවක් විසින් පරිභෝජනය නොකළ යුතුයි. කැෆේන් වල අඩංගු රසායනික ප්‍රතික්‍රියාවන් හේතුවෙන් කලලයේ හෝ වර්ධනය වන දරුවාගේ අඩුබර තත්ත්වයන් මෙන්ම වර්ධනීය දුර්වලතා හා විවිධ සංකූලතා ඇතිවිය හැකි. එබැවින් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ කැෆේන් අඩංගු යම් පානයක් ඔබ විසින් දෛනිකව ගැනීමට පුරුදු වී සිටී නම් එය ග්‍රෑම් 200කට වඩා අඩු තත්ත්වයකින් පවත්වා ගත යුතු බවයි. එනම් ඔබ කෝපි හෝ තේ උදේ සවස පානය කරයි නම් එය එක කෝප්පයකට පමණක් සීමා කරන්න. වැඩි වැඩියෙන් කැෆේන් ආහාරයට ගැනීමෙන් ඔබගේ දරුවාගේ වර්ධනයට එය අහිතකර විය හැකි. අංක 5. චීස් වර්ග. මෙම චීස් වර්ග සකසා තිබෙන්නේ පාශ්චරිත කරන ලද කිරිවලින් නම් ගර්භණී මවකට ඒ ආහාරයට ගැනීමෙන් කිසිදු ප්‍රශ්නයක් සිදුවන්නේ නැත. නමුත් ඔබ විසින් ආහාරයට ගනු ලබන මෙම චීස් වර්ග සකසා ඇත්තේ පාශ්චරිත නොකරන ලද කිරිවලින් නම් එය ඔබටත් දරුවාටත් විවිධ සංකූලතා ඇති කළ හැක. විශේෂයෙන්ම එම පාශ්චරිත නොකරන ලද කිරි නිසා ගර්භණී මවට වමනීය පාචනය වැනි තත්ත්වයන් නැතිවිය හැකි අතර එය දරුවාගේ වර්ධනයට මෙන්ම ගබ්සා වීමේ අවදානමකට පත්වීමට ඉඩ ඇත. එබැවින් ඔබ විසින් කිරි හෝ මෙම කිරිවලින් සකසන ලද චීස් වර්ග අනුභව කරන්නේ නම්
අනිවාර්යයෙන්ම එය පාශ්චරිත කරන ලද කිරිද යන්න ඉතාමත් සැලකිලිමත් වන්න. අංක 6. ඇල්කොහොල් අඩංගු පානයන්. ගර්භණී මවක් හෝ ගර්භණී වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් ඇල්කොහොල් සම්පූර්ණයෙන්ම පරිභෝජනයෙන් නැවැත්විය යුතුයි. මේ වන විටත් ඔබ යම් ඇල්කොහොල් ප්‍රතිශතයක් සහිත පානයන් පාවිච්චි කරන්නේ නම් වහාම එය නැවැත්වීමට තරම් කරුණාවන්ත වන්න. මන්ද එය ඔබටත් වඩා ඔබගේ කුසේ සිටින දරුවාට ඉතාමත් අහිතකර ලෙස බලපෑ හැකි බැවි. එනම් එම දරුවාගේ උපන් සංකූලතා, මානසික වර්ධනයේ තත්ත්වේ හා මොලේ වර්ධන තත්ත්වේ අඩුපාඩු, ඒ වගේම දරුවාගේ උපන් බර අඩුවීම, දරුවා නියමිත කාලයට පෙර අඩු මාසයෙන් උපත ලැබීම වැනි සංකූලතා වලට මුහුණ පෑමට ඔබට සිදුවිය හැක. එබැවින් ඔබ යම්කිසි පානයක් ගන්නේ නම් එහි ඇල්කොහොල් ප්‍රතිශතය පිළිබඳව සැලකිලිමත් වන්න. එමෙන්ම සම්පූර්ණයෙන්ම ඇල්කොහොල් නවත්වා ස්වභාවික පානයන් වලට යොමු වන්න. අංක 7. පැලමු. ධාන්‍ය වර්ග වැඩි කාලයක් වතුරේ පොඟවා ගැනීමෙන් ඔබට පැලමුම් ලබාගත හැක. මෙම පැලමුම් අධික ගුණාත්මක බවෙන් යුතු වුණත් ගර්භණී මවකට එය එතරම් සුදුසු වන්නේ නැහැ. එබැවින් ඔබ පැලමුම්, පැල කව්පි, පැල කඩල වැනි ආහාර ආහාරයට ගැනීමට පුරුදු වී සිටින්නේ නම් ගර්භණී කාලයේ තුල හෝ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කාලයේ තුල එයින් වළකී සිටින්න. මන්ද මෙම පැලමුම් බීජ තුල සල්මොනෙල්ලා වෛරසය ආසාදනය වී තිබිය හැක. එබැවින් ඔබ කිසිම විටකත් පැලමුම් අමුවෙන් ආහාරයට ගැනීමෙන් වළකින්න. එනම් සලාද වශයෙන්, පාන් වර්ග සමග හෝ අමුවෙන් කිසිම ආහාරයකින් ඔබ විසින් පැලමුම් බීජ ආහාරයට ගනු ලැබීමෙන් වළකින්න. ඔබ හට පැලමුම් බීජ ආහාරයට ගැනීමට අවශ්‍යයි නම් එය හොඳින් තැම්බීමෙන්, ව්‍යංජන ලෙස සකස් කිරීමෙන් හෝ හොඳින් බැද ගැනීමෙන් ආහාරයට ගැනීමට හැකි අතර කිසිම විටක අමුවෙන් ආහාරයට ගැනීමෙන් වළකින්න. එමෙන්ම මෙම ආහාර වර්ග පිළියෙල කිරීමට පෙර ඉතාමත් හොඳින් සෝදා ආහාරයට ගන්න. අංක 8. රාබු, නෝකෝල්, ගෝවා වැනි අමු එළවලු වලින් සැකසූ සලාද. විශේෂයෙන්ම අමු එළවලු ගර්භණී කාන්තාවන් විසින් ආහාරයට නොගත යුතුයි. එම ආහාර තුල සල්මොනෙල්ලා හෝ වෙනත් ගර්භණී මවකට අහිතකර වූ බැක්ටීරියා රැඳී සිටිය හැකි බැවින් ඔබ විසින් යම් සලාදයක් ආහාරයට ගැනීමේදී තුන් වරක්වත් ලුණු වතුරෙන් එම එළවලු පලා වර්ග සේදීම කරන්න. මොකද එම සල්මොනෙල්ලා වෛරසය ගර්භණී මවට ඉතාමත් අහිතකර වන අතර ඇතැම් විට මවට කිසියම් හෝ අපහසුතාවයක් නොදැනුණත් ගර්භයේ සිටින දරුවාට එය ඉතාමත් අපහසු විය හැකි. එබැවින් ඔබ විසින් යම් සලාදයක් ආහාරයට ගනු ලබන්නේ නම් එහි සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වන්න. එමෙන්ම ඔබ විසින් යම් අමු එළවලු යොදාගෙන සලාදයක් සකසන්නේ නම් අනිවාර්යයෙන්ම දෙහි යුෂ හෝ ලෙමන් යුෂ හා ලුණු එකතු කිරීමට සැලකිලිමත් වන්න. එමගින් යම්කිසි විස බීජයක් තිබේ නම් එය නැසීමට එය උපකාරී වනු ඇත. කෙසේ වුවත් ගර්භණී සමය තුළ රාබු, ගෝවා, නෝකෝල් වැනි වැඩි වශයෙන් විස බීජ අඩංගු විය හැකි ආහාර පරිභෝජනය හැකි තරම් අවම කරන්න. එසේත්ම ආහාරයට ගන්නේ නම් එය සලාද වශයෙන් නොව ව්‍යංජනයක් වශයෙන් හෝ තෙල් දැමා පිස ආහාරයට ගැනීමට සැලකිලිමත් වන්න.